සුභ මධ්‍යහනක් ඔබ කන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරකේ මම සුබුන් භාග්‍ය වීරකෝන් අවධානය යොමු කරමු දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත පොලිස් දඩකොලේට එරෙහිව බස් රථ සංගමයක් වර්ජනයක මගී ප්‍රවාහණයට කිසිදු බලපෑමක් නැහැ අයහපත් කාලගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම් මනම්පිටියේ බෝට්ටු 29කට ගිනි තබයි මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද එක්තරා පෞද්ගලික බස් රථ සංගමයක් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළද කිසිදු බාධාවකින් තොරව දෙවෙන පුරා මගී ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව අප වාර්තාකරුවන් පවසනවා රථ වාහන වැරදි සඳහා වන දඩ මුදල් වැඩි කිරීමට එරෙහිව වර්ජන සිදු කරන බව ප්‍රකාශ කළද ගත වූ මාස 6 තුල පමණක් බස් රථ අනතුරු 1272ක් සිදුව ඇති බවයි පොලිස් මූලස්ථානයේ පවසන්නේ උසස් පෙළ විභාගයේ පැවැත්වෙන මේ අවස්ථාවේ වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීම පටු අරමුණු ඉටු කර ගැනීම සඳහාම සිදු කරන්නක් බවට ජනතාව චෝදනා කරනවා කෙසේ වෙතත් තමන්ට කිසිදු අපහසුතාවකින් තොරව ගමනාගමන කටයුතු සඳහා බස් රථ තිබෙන බවද ඔවුන් කියා සිටිනවා විභාගයේ තියෙන දවස්වල ස්ට්‍රයික් කිරීම හරිම අසාධාරණයි සුන්ගෙන හිතන්නේ නැතුව මේ බස් වර්ජන කරන එකගෙන අපිට සෙන කනගාටු බස් වර්ජනේ සෑහෙන අසාධාරණ නැමේ ඉස්කෝල ළමයි එනවා මේ වයින්න මම පුතේකුත් මේ විභාගේ ලියනවා යන වැඩ වර්ජනට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි මේවා කිසිම තේරුමක් නැති දේවල්නේ අසරණ ජනතාව සූරා කෑම මිසක් මේ බස් තියෙන අපි යන්න ඉදින් මොකක්ද ප්‍රයිවට් බස් තියෙනවා මේ රංගම් බස් අතර තියෙනවා අක්කොම වැඩ වර්ජනයක් තියෙනවා කියලා පේන්නේ නැහැ මේ බස් තියෙනවා අපි යන්න ඉන්නේ දඩේට බය වෙන්නේ වැරදි කරන මනස හරියට ධාවනය කරොත් දඩයක් වදින්නේ නැහැ ඇත්තටම මගින්ට අපහසුතාවකින් තොරව සිය මගී අවශ්‍යතා ඉටු කර ගැනීමට ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ අවශ්‍ය තරම් යොදවා ඇති බව එම මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පවසනවා. පැහැදිලිවම කියන්න පුළුවන් විශාල පෞද්ගලික බස් රථ ප්‍රමාණයක් භාවනය වෙනවා. ඒ කියන්නේ බස් රථ පොළවල අධික මගින් පිරිසක් දකින්න ලැබෙන්නේ. අපේ සියලුම නිලධාරීන් උපරිම බස් කැපීම සඳහා දිවයින පුරාම ක්‍රියාත්මක වෙමින් සිටිනවා. විශාල මගී තදබදයක් දැන්ට කොහෙවත් නැහැ. මේ අතර ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ අවශ්‍ය තරම් බස් රථ ධාවනය කෙරෙන බවයි. ඔව් මේ මොහොත වෙන විට ලංකා පුරාම බස් රථ ධාවනය සිද්ධ වෙනවා නොඅඩුව. මම ඇත්තම ස්තුතිවන්ත වෙනවා අපේ බස් රථ සේවක මහතුන්ට මේ මොහොතේ මගේ ඉල්ලීම පිළිගත්තා විශේෂයෙන්ම උසස් පෙළ දරුවන්ගේ අධ්‍යාපනය කලාකප්පල් කරවුම් කටයුතු කරේ නැහැ රටේ අනිත් වර්ජනය කරන කණ්ඩායමටත් කණ්ඩායම් වලටත් හොඳ ආදර්ශයක් අපේ බස් රථ සේවක මහතු ලබා දුන්නා වැඩ වර්ජනයක් ගැන අපි දන්නේ නැහැ හරියට ඉස්කෝල ළමයි ඉන්නවනේ විභාග ලියන ඉඳවත් කරන්නේ නැහැ අපි පෞද්ගලික බස් රථ සංගමයක් වැඩ වර්ජනයක නිරත වෙන බව පවසමින් තමන්ටද ඊට එක්වන ලෙස ඉල්ලීම් කළද එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව ත්‍රිරෝද රථ සංගම් පවසනවා අපේ ත්‍රිරෝද රීදුරන් නම් මේ වර්ජනයට කිසි සම්බන්ධතාවයක් නැහැ කෙසේවත් අපි කියන්නේ මේ වර්ජනය කරන අය මේ කරන්නේ තමන් විහිං තමන්ට වළකපා ගැනීමක් මොනම හේතුවක් නිසාවත් වර්ජන කිසි සුසු කාලයක් නෙමෙයි මේ ත්‍රිරෝද රීදුරන්ගේ මයිතාවන කමින් කියනවා එකතු වෙන්න එපා මොනම හේතුවක් නිසාවත් මේ වගේ වැරදි බිඳු වලට ඔගොල්ලෝ වර්ජනය කරන්න අපි වැඩ කරනවා කියලා මේ අතර රථ වාහන වැරදි සඳහා අවම දඩ මුදලක් පැවතීම තුලින් දිනෙන් දින ඉහළ යන රථ වාහන අනතුරු පාලනය කරගත නොහැකි බව සමාජයේ විවිධ අංශ පෙන්වා දෙනවා පසුගිය වසරේ පළමු මාස 6 තුල පෞද්ගලික බස් රථ හේතුවෙන් සිදු වූ මාර්ග අනතුරු සංඛ්‍යාව 1222ක් පමණ වෙනවා එය මේ වසරේ පළමු මාස 6 තුල 1272 දක්වා ඉහළ ගොස් ඇති බවයි පොලිස් රථ වාහන අංශයේ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ඒකකයේ අධ්‍යක්ෂ ඉන්දික හපුකොඩ මහතා පවසන්නේ වැඩ වර්ජනයක් කිරීම එතරම් කාලෝචිත නැහැ ගලික බස් රථවරුන්ගේ වර්ජනය නව දඩ පත්‍රිකාව වැඩි වුණා කියන තේමාව යටතේ සිදු කිරීමක් නෙමෙයි ඔවුන්ගේ අවස්ථාවල් ඉටු කර ගැනීමට කරන ක්‍රියාවක් මේක ගලික බස් රථවලින් වැඩිපුර මගින් ගෙනියන්න නැත්නම් මගින් ගිය ආරක්ෂාව අනතුරු අවම කිරීම සඳහා මාර්ගය පාවිච්චි කරනවා නම් උන්ට මේ දඩ පත්‍රිකාව ලබා ගැනීමට අවශ්‍යතාවය සිද්ධ වෙන්නේ නැහැ මහවැලි ගඟේ වම් යුරේ පිහිටි මනම්පිටිය වැලි තොටුපළේ තිබූ බෝට්ටු 29ක් කිනි තබා විනාශ කර තිබෙනවා මනම්පිටිය ටිප රථ සංගමයට හා වැලි සමාගමට අයිති බෝට්ටු 29ක් මෙසේ ගිනි තබා විනාශ කර තිබෙනවා කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් මෙම ක්‍රියාව සිදු කරන්නට ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ महावेली गंग अवट प्रदेश विशाल पिरिसकगे जीवन वृत्ति वन्ने वेलिगोड दैमीमाई मेहेतुवेन ओन्गे रेकियावट विशाल बलपेमक्केलवी अति बव जनतावा पवसनवा
ගිනිතබා ඇති බෝට්ටුවල වටිනාකම මෙතෙක් ගණන් බලා නොමැති අතර සැකකරුවන් සොයා පොළොන්නරුව පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. අයහපත් කාලකුණේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ආපදා තත්ත්වයන් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. मध्यम कदुकरेट बलपैत अद सुलंग सहा अधिक वर्षा सहित कालकुनेन हेटन कोलंब प्रधान मार्गे कोयलवात प्रदेश स्थानयाक गिला बसीमट लक्वति बिनवा मेम स्थानय मीट पेरद गिला बसीम हेतुवेन प्रतिसंस्करणे करति बिनवाव पोलिसिय पवसनवा मध्यम कदुकरे बटहिर बैवुं प्रदेश वलट तव दुरटात अदहलेन अधिक वर्षाव निसा हेटन कोलंब मार्गे सहा हेटन नोरेली प्रधान मार्गे रियदावनेदी सलिकलिमत वन लेस पोलिसिय दन्वा सिटिनवा मे अतर हेटन कोलंब प्रधान මාර්ගයේ වටවල ප්‍රදේශයේ දීපස්කන්දා කඩා වැටීම හේතුවෙන් අවහිර වූ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂාව හා දැඩි සුළං හේතුවෙන් කැකන දුර දික්වැල්ල රත්මලී ගොවිතැන් කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. ගල්බොඩ කපුදුව මාර්ගයේ ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද බලපෑම් එල්ල වී තිබෙනවා. अधिक सुलांग हेतुवेन यापनीय नुवर ए नाइन मार्गे आसान्ने पिहिटी वौनियाव मार्ग संवर्धन अधिकारी कार्यालयट गसक कडा वेटी तिबिनवा मे हेतुवेन एहि तापयट हा विदुली रहन पद्धतियट हानि सिदुवी एति बवाई वार्ता वन्ने ईए सवस प्रदेशे दडी सुलांग तत्वयक पेविति बवाई प्रदेश वासीन संधान करन्ने पवत्ना सुलांग सहित कालगुणिक तत्वय इदिरी दिन देक तुल अडुविय हेकि बव कालगुण विद्या डिपार्टमेंटुव पवसनवा दिवैन हरहा सुलंगे वेगे वैडी बव तवदुरटत बलापोरोत्तु वेन्न वेनवा दिवैने बोहो पलात्तल मेतत बलापोरोत्तु वेन्न वेनवा विशेषयेन कंदुकर प्रदेशवल बस्नाहिर वयंब नगिनहिर उत्तर उत्तर मेत एवगे पलात्तलट मेतत्ते बलपानवा दवसे सामान्य गोडुमहरा सुलंगे वेगे 60 किलोमीटर 60 70 उना क्षणिक वैड वेन्न पुलुवन दवसे मुल लंकावे वगे ए पॉसिबिलिटी एक तियेनवा एवगेम दिवैन वटा මුහුදු ප්‍රදේශ වල සාමාන්‍ය සුළඟේ වේගය වැඩි තත්ත්වයක් අද දවසේ බලාපොරොත්තු වෙනවා නේද ඉදිරි දවස් දෙකක් අතර ගියාට පස්සේ මේ තත්ත්වය ක්‍රමයෙන් අඩු වෙන ලකුණු තියෙනවා ව්‍යවස්ථා සංශෝධන පවා ගෙනවිත් බලයේ රැඳී සිටීමට උත්සාහ කළ මහින්ද රාජපක්ෂ මහතා වෙනත් අයෙකුට බලයට ඒමට ඉඩ දෙන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා දැන් ගෝඨාභය රාජපක්ෂ මොකද කරන්න හැදුවේ? ඔහු හැදුවා මහින්ද රාජපක්ෂ මහත්තයා වෙන්නගෙන ඊළඟ ජනාධිපතිවරණ ලැබෙන ජනාධිපති මුටුවේ වාදිනේ. ඔබ හිතනවාද ශිරන්ති රාජපක්ෂ නෝන එකට එන දේ? තමන්ගේ දේශපාලන ජීවිතයේ පරදුවල තියලා 18 වෙනි සංශෝධනය ගෙනාපු මහින්ද රාජපක්ෂ මහත්තයා සහාය ශ්‍රියන්ති රාජපක්ෂ නෝන ඉඩ දෙයිද රාජපක්ෂ මහත්තයාගේ කීර්ති නාමය පාවිච්චි කරගෙන වෙන කෙනෙකුට ජනාධිපති පුළුවන්නේ? ජනාධිපති අපේක්ෂකයා ඒගලන්ට හරියට තෝරගන්න බැරිව එක එක ප්‍රශ්න එනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධ අසත්‍ය තොරතුරු අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් අද පැමිණිල්ලක් බහර දුන්නා. ඒ පොලිස් අපරාධ විමර්ශන කොට්ටාසේ වෙතයි. ඒ පිළිබඳ තොරතුරු පැහැදිලි කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් කල්ප ගුණරත්න මහතා. පහුගිය දින දෙක තුල අපි දැක්ක Facebook වල සංසරණය වෙන පුවතක් තිබුණා ගුරුවරුන්ගේ නිවාඩු කාලය තුල වැටුප් ප්‍රතර කිරීම සඳහා අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාව ගෙනීමේ සූදානමක් තියෙනවා කියලා පළ කළ තිබුණා පුවතක් මේකේ බලාපොරොත්තු වෙලා තිබුණේ කුමක් දින කාරණා අපි දන්නේ නැහැ නමුත් ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ කීර්ති නාමයට මේ හරහා ලොකු බලපෑමක් ඇති වෙලා තිබුණා මේ සිද්ධියත් එක්ක ගුරුවරු විශාල කැළඹීමක් ලක් වෙලා තිබුණා ඒ වගේම මේ වෙබ් අඩවි සම්බන්ධ වෙන තොරතුරු අපි හොයාගත්තා ඒවත් අපි ලබා දුන්නා හැමෝටම තියෙන්නේ රටේ මූලික අයිතිවාසිකම් යටතේ තියෙන මේ නීතිය. ඉතින් මේ නීතිය අනුව අපි බලාපොරොත්තු වෙන අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ කීර්ති නාමයට සහ මේ අමාත්‍යවරයාගේ ප්‍රතිරූපයට ඇති වුණු හානිය සම්බන්ධයෙන් රටේ නීතිය අනුව සාධාරණ ගිශ්‍රවේ කියලා ඒ වෙනුවෙන් තමයි අපි අද ඇවිල්ලා මේ පැමිණිල්ල ගොනු කරන්න අදහස් කළේ. Enterprise Sri Lanka අතුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත් කිරීමේ ප්‍රධාන වැඩසටහනයි. මේ වන විටත් ව්‍යාපාර සැලසුම් 783ක් දිවයින පුරා ක්‍රියාත්මකව පවතිනවා. තරුණ ව්‍යවසායකයන්ගේ ආර්ථික අභිවෘද්ධිය අරමුණු කරගනිමින් ලංකා බැංකු ශාඛා හවුල් කරගනිමිනුයි Enterprise Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. ග්‍රාමීය සුළු පරිමාණ ව්‍යාපාරික කාන්තාවන් මහා පරිමාණ ව්‍යවසායකයන් බවට පත් කිරීමද ඊට ඇතුළත්.
වැලිමඩ ප්‍රදේශයේ මල් වගාවේ නිරත කාන්තාවන් කිහිප දෙනෙකුටද ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මගින් ප්‍රතිලාභ හිමිව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් රජයට මෙසේ ප්‍රසාදය පළ කළා. මන් දැනට මල් වගාව කරගෙන යනවා. මගේ දරුවන්ට රැකියාව ලබා දෙල තින මල් ව්‍යාපාරයට මට ණය ලබා ගැනීමට ලොකු ගැටලුවක් තිබ්බා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දැනගත්තට පස්සේ මං එම ණය වැඩසටහන ගැන බලන්න අපි උපසංවර්ධන බැංකුවට ගියා. මං හිතනවා මේ වත්මන් රජය යටතේ අපේ ස්වයන් රැකියාව දියුණු කරගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම අපි ගැන සොයා බැලීම සම්බන්ධව වත්මන් රජයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ අතර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය වැඩසටහන රබුක්කන ලංකා බැංකු ශාඛාවේදී හා මහජන බැංකු ශාඛාවේදීද ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය රංජිත් සීබලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දේත් සමරසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. සෙන්කඩකල ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. ලබන 20 වෙනිදා දක්වා කුඹල් පෙරහැර වීදි සංචාරය කෙරෙනවා. අවසන් රන්තෝලි පෙරහැර පැවැත්වෙන්නේ ලබන 25 වෙනිදායි. පළමු කුඹල් පෙරහැර දලදා වීදිය, ඩී.ඒ. සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට පැමිණ ගෙවදීමට නියමිතයි. අද දිනේදී පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. විශේෂයෙන් පොලිතින්, ප්ලාස්ටික් වතුර බෝතල්, ඉතිරිදි කැබලි වැනි දය ඔබ මේ පුණ්‍ය භූමියට රැගෙන ආවොත් නැවත මේ ස්ථානෙන් රැගෙන යන හැටියට ඉතා කාරුණිකව සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ ඉදිරියෙන් පෙරහැර කරඬුව වඩම්මන හස්තිරාජා ගමන් කරන විට පෙරහැර කරඬුවට නමස්කාර කරන හැටියටත් සිව්මහ දේවාලයන්හි දේවාභරණ වඩම්මන අවස්ථාවේ මේ දේවාභරණ වලට ගෞරව කරන හැටියටත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ මේ පෙරහැර නරඹන අවස්ථාව ආගමික පරිසරයක් මේ සංස්කෘතික මංගල්‍යයේ ආගමනුකූලව හැසිරෙන හැටියටත් ඉතා කාරුණිකව සියලුම බැතිමතුන්ගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ශ්‍රී දළදා මාලිගයේ සිදු කෙරුණු පොදු පහසුකම් රැසක් පවරා දීම අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ අනුව ශ්‍රී දළදා මාලිගයේ අලියතුන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකළ දිය තටාකය, බහුකාර්ය ගොඩනැගිල්ල සංවර්ධනය කළ ධර්මපාල මාවත මාලිගය වෙත පවරා දෙනු ලැබුවා. එමෙන්ම මහමළුව සංවර්ධන කටයුතුද ආරම්භ කෙරුණා. එම ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 125ක් බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නා. අපේ අමාත්‍යංශයේ මගින් මේ මහනුවර නගරය උපාය මාර්ගික නගරයක් හැටියට තෝරාගෙන අද එහි විධිමත් සංවර්ධනයකට මුල පුරලා තියෙනවා. මේ මහනුවර නගරයේ ජල අපවහනය කරන උමං පද්ධතිය වසර 100 ගණනක් පැරණි. මේ උමං පද්ධතිය අපි දැන් පිළිසකර කරගෙන යනවා. ඒ වගේම මේ මහනුවර නගරයේ මල අපවහන පද්ධතිය බොහෝ පැරණි. දැන් මේ ජල මණ්ඩලය මගින් මේ මල අපවහන පද්ධතියත් පිළිසකර කරගෙන යනවා. අපි ඊට කනගාටුවෙන් කියන්න ඕනේ මේ මහවැලි ගඟට ගම්පොළ ගුහා ගොඩින් පමණක් නෙවෙයි මේ මැද ඇලෙනුත් අරන් යන්නේ අපිරිසිදු ජලය. ඒ නිසා අපි හැමෝගෙම වගකීමක් තියෙනවා දසලක්ෂ සංඛ්‍යාත පිරිසක් පරිහරණය කරන නිසා ඒ ගඟ රැක බලා ගන්න. ඒ වගේම මේ නගරයේ ප්‍රවාහන අර්බුදය විසඳීම සඳහා මේ ලංකාවේ වෙනත් තැනක තරම් නැති තාම විශිෂ්ට ගණයේ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු අපි මේ වසර අගභාගයේදී ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මධ්‍යම පළාත් ආණ්ඩුකාර පීබී දිසානායක දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් එම අවස්ථාවට එක් වුණා. කෙටි විරාමයකින් අනතුරුව තවත් දේශීය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ගෙනෙන සංවර්ධන පුවත් විශේෂාංගය දැන්. වවුනියාව හා අනුරාධපුර දිස්ත්‍රික්කවල වැව් 52ක් සංවර්ධනය කෙරෙමින් පවතිනවා. කැකිරාව ආසන්නයේ වැව් පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය වීර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අනුව රුපියල් 1,90,00,000 වියදමින් උඩකඩවල වැව සංවර්ධනය කිරීමේ කටයුතුයි ආරම්භ කෙරුණේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 42ක් මෙසේ සංවර්ධනය කෙරෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ගොවි පවුල් 80ක් පමණ ජීවත් වෙන මේ වැව යටතේ මේ වැව ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව ඇත්තටම අපි ගොඩාක් සතුටු වෙනවා. ගලේවෙල ගොරකාව ගම්මානයේ නිවාස 25ක ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ කෙරුණා. අඩු ආදායම්ලාභී පවුල් 25ක් සඳහායි මෙම නිවාස ඉදිකරන්නේ. සැමට සෙවන නිවාස වැඩසටහන යටතේ මෙහි ඉදිකිරීම ආරම්භ කෙරුණේ ප්‍රාදේශීය දේශපාලඥයින් රැසකගේ සහභාගිත්වයෙනුයි.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතන තුනක අලෙවි ශාඛා තුනක් මහනුවරදී විවෘත කෙරුණා. ඒ අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව, රාජ්‍ය වැවිලි සංස්ථාව හා BCC ලංකා යන ආයතනයන්හි අලෙවි සැල් තුනකුයි මෙසේ විවෘත කෙරුණේ. කජු, තේකොළ සහ පොල් තෙල් මෙම ආයතන වලින් මිලදී ගත හැකි. කලුතර විමලසාර කණිටු විදුහල සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා. මෙම දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය කිරීමට නියමිත මුදල රුපියල් ලක්ෂ 900ක් පමණ වෙනවා. ඉදිකිරීම ආරම්භ කෙරුණේ බස්නාහිර පළාත් අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන්. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ පඬුවස් නුවර ප්‍රදේශයට නව ජල ව්‍යාපෘතියක වැඩ ආරම්භ කෙරුණා. ඊට වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 257ක්. කඩවල ගෙදර නුගවල යන ප්‍රදේශවල විශාල පිරිසකට මින් සෙත සැලසෙනවා. නව ජල ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කෙරුණේ අමාත්‍ය SB නාවින්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. කලකතිස්සේ පැවති අඩුපාඩුවක් සම්පූර්ණ කිරීමට වත්මන් රජයගත් පියවරට ප්‍රදේශ ජනතාව ප්‍රසාදය පළ කර සිටියා. බීමට ජලය ඇත්තෙම නැහැ. අපි සල්ලි වලට ගන්න හැමෝට මේ ප්‍රශ්නේ තියෙනවා. මේ වගේ ව්‍යාපෘතියක් අපට ලබා දීම ගැන අපේ ගෞරවණීය ස්තුතිය පුද කරනවා. වචන වලින් කියලා නිම කරන්න බෑ මේ වැඩේ අපට ගොඩාක් වටිනවා. අපිට මේ ජල ව්‍යාපෘති ලබා දීම සම්බන්ධයෙන් බොහොම සතුටුයි. දැන් ප්‍රවෘත්ති කිහිපයක් කෙටියෙන් බලාපොරොත්තු වන්න. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය අවබෝධතා ගිවිසුම්කට අසන් තැබුණා. සංචාරක ආයෝජන විමධ්‍යගත කිරීමේ වැඩසටහන යටතේ ආයෝජන වේගවත් කිරීම මෙහි අරමුණයි. සංචාරක සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති කාවන් රත්නායක, නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති ආචාර්ය ජගත් මුණසිංහ යන මහත්වරුන් ගිවිසුමට අසන් තැබුවා. කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා පේශකර්ම හා ඇඟලුම් ආයතනයේ ඩිප්ලෝමා ප්‍රදානය නෙළුම්පොකුණ රඟහලේදී සිදු කෙරුණා. පාඨමාලා හැදෑරූ 500 දෙනෙකු මෙහිදී සහතිකපත් ලබා ගත්තා. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ. දකුණු ආසියාතික මහිලා සමිති සම්මේලනය ලබන 20වනදා සිට 23වනදා දක්වා පැවැත්වෙන බව එම සංගමයේ සභාපති තිලකා පෙරේරා මහත්මිය පවසනවා. පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා. පළමු සැසිය පදනම් ආයතනයේදී පැවැත්වෙන අතර ආසියාතික රටවලින් නියෝජිතින් රැසක් ඊට සහභාගී වීමට නියමිතයි. නිදහස් කලා සන්ධානය සංවිධාන කළ සම්මන්ත්‍රණයක් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. දැන් අවධානය ක්‍රීඩා ප්‍රවෘත්ති වෙත. සංචාරක දකුණු අප්‍රිකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තුන්පන නිල නොබන එක්දින ක්‍රිකට් තරකෙන් කඩලු දෙකක තියුණු ජැක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසිය වාසිතිනා පළමුව පන්දුර පාරදීමට දකුණු අප්‍රිකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සීල දෙනා දෙවි ලකුණු 233ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩලු 8ක් පමණක් දෙවි ලකුණු 227ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා. සදීර සමරවික්‍රම හා ජෙහාන් ඩැනියෙල් අර්ධශතක වාර්තා කළා. ක්‍රීඩා පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. පසර දෙකට පෑන් පෑපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk